පිළිපි තුනේ පළවෙනි පදේ මෙහෙම කියනවා. ඉතින් මාගේ සහෝදරයනි ස්වාමීන් වහන්සේ තුල ප්‍රීති වේයල්ලා. එම කාරණා නුඹලාට ලියා එවීම මට වෙහෙස නැත. නුඹලාගේ ප්‍රවේශම පිණිසත් ඒක හොඳය. වඩාත් අපි ප්‍රවේශම් කරගන්න ඕන ප්‍රීතිය. හැබැයි අපේ ජීවිතේ වඩාත්ම හොරකම් කරලා තියෙන්නේ නැති වෙලා තියෙන්නේ නිතරම අප්‍රවේශමට ලක් වෙන්නේ ප්‍රීතිය. ගැටුම පොළොව හරහා යනකොට දුක් බර වේදනාවල් කරදර ලෙඩ රෝග මරණය යථාර්ථය. ඒ නිසා අපිට මේ මහ පොළොවේ හැම දෙයකටම සම්පූර්ණ ප්‍රීතියක් අපිට පුරුදු කළා නේ. නමුත් මේ පොළොවේ යථාර්ථයට එහා ගිය වේදනාවක් නොමැති ස්ථානයේ පූර්ණ ප්‍රීතියක් භුක්ති විඳින්න අපිව දැන් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ තුල ප්‍රීතිය අපට එකතු වෙලා තියෙන එක මුගක් ප්‍රවේශම් කරගන්න. පාස්ලනම් කියයි අපිනේ ඉතින් මේවට මුණ දෙන්නේ අපිනේ දන්නේ අපේ දුක්බර වේදනාව. තාය උපහරණක් කියන්න පුළුවන් ඉගන්න ගෙතුවාලේ දන්නේ ඉගන්න විතරයි. ඒ වගේ නොඑක් ඒවන් මේවට එකතු කරගන්න පුළුවන්. දැන් මේක අපිට කියන්නේ පාස්ට කෙනෙක් නේ. දෙවෙනි කොරින්තිය 11:27 මේ පාස්ට දීපු ජීවිතයේ වේදනා මාලාවක් ගැන කියන. හැබැයි ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ තුල ප්‍රීතියගේ හදවතේ අප්‍රවේශමට ලක් වුණාද නැති වී ගියාද? නෑ. දෙක කොරින්තිය 11:28 එකේ නෙමෙයි ඔක්කොම දේවල් මැද්දේ යට දවස්පතා දේව සේවය ගැන සබහව ගැන සිතේ බරක් තිබුණා කියලා. අන්න එතන තමයි ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ තුල ප්‍රීතිය අපිට ප්‍රවේශම් කරගන්න පුළුවන්. අපි මුහුණ දෙන්නා වූ මේ අනේකාකාර ප්‍රශ්න ගැටලු මැද්දේ අපේ ප්‍රීතිය අප්‍රවේශමට ලක් වෙන්න ගියොත් එහෙම අපි වඩා අසහනකාරී තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා බයිබලයේ දිගින් දිගටම කියන්නේ ක්‍රිස්තු ස්වාමීන් වහන්සේ තුළ නිතරම ප්‍රීති වේයල්ලා. ප්‍රීති වේයල්ලායි නැවතත් කියමු. මේ ප්‍රීතිය සුද්ධාත්මයන් වහන්සේගේ ඵලයක් හැටියට අපේ ජීවිත ලැබිලා තිබෙනවා. එනිසා අපි තැලිල බිඳිල රිදිල ඉන්න විට උන්වහන්සේ අපි සොලු කරන්නේද නැහැ. ඒ නිසා ප්‍රීතිය ප්‍රවේශම් කරගන්න නොහැකි වුණොත් එහෙම අපි ජීවිතය නිර්වචනය කරගන්නේ වේදනාවම කියලා. එනිසා මේ කඳුළු කැට අතරින් සිනාවෙන්න මගක් අපේ ජීවිතයට උන්වහන්සේ විවෘත කරලා තියෙනවා කිව්වොත් ඒක තමයි ඊටම නිවැරදි. එනිසා අපි වඩාත් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ තුල ප්‍රීතිය ප්‍රවේශම් කරගන්නට පීවරවල් ගමු. ඒක හරියට අපිට බැංකුවේ තැබලා තිබෙන්නා වූ වත්කමක් වගේ. ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ තුල ප්‍රීතිය කොච්චර ගත්තත් ඒකෙන් අඩු වෙන්නේ. එනිසා මගේ ප්‍රිය සහෝදර සහෝදරිය ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ තුල ප්‍රීති වීම අපේ ශක්තිය බවට නිතර පරිවර්තනය කරගන්න. මුදින් අපි මතක තියාගන්නෙමු අපි මුහුණ දෙන මේ මහ පොළවේ යථාර්ථයන් වල තියෙන වේදනාවල් ඒ වේදනාවල් හා කරදරවල ප්‍රශ්නයක් මිස ප්‍රීතියේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා පුන පුනා කෙන ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ තුල ප්‍රීති වේයල්ලා. අද දවසේත් ඔබගේ විවිධාකාර වේදනාවන් ප්‍රශ්න කරදර මැද්දේ ප්‍රීති වෙන්නට උන්වහන්සේගේ අභිමුඛයත් අනුග්‍රහයත් කරුණාවත් ඔබ සමග වේවා. ඒසු පීටයි සුබ දවසක්.